नमस्कार। लोग लाभ आते हैं।
පිළිබඳව ඉගෙන ගත්ත නිසා ඒගොල්ලන්ට පුළුවන් අනිත් අයට ඉක්මනට ලබා දෙන්න. ඒ ඒගොල්ලෝ ගාව කතා කිරීමේ හැකියාව ඒගොල්ලෝ ගාව බෞද්ධ භාවයක් තියෙනවා. ඒගොල්ලන්ට අවබෝධය ලැබුණාම ඒගොල්ලන්ට බොහෝ අයට යාමට සලසන්න පුළුවන්. එහෙමත් වෙනවා දැන් ඕස්ට්‍රේලියාව වගේ ගත්තම ඒ ධර්ම අවබෝධ කරගත්ත අය සතුට ලබා ගන්න ඒගොල්ලෝ මේ රටේ වන්නලා අයට කියලා දෙනවා. ලංකාවට කියලා දෙනවා. प्रश्न मानसिक जीवित ඒ ප්‍රශ්නයට පිළිතුරක් එක තමයි අවබෝධය කරා මනසක් යන්නේ. ඒ ගැටලුවක් තියදී යන ප්‍රමාණය අඩුයි. ඒක මම දන්නවා. මම හිතන්නේ මම කරපු දේශනාව විතරේ නෑ මම කියන්නේ මහා දෙති. තවත් සාමිනාසලා කරපු දේශනාවත් අහලා ඇති. දහම් පිළිබඳව දැනුමක් තේරුමක් තියෙන අයත් ඇති. මේ කැමති මම ඒ ප්‍රශ්න අහන්න. बलाना
දාගත්තේ හනුමාන් සේට මේක විශාල පිටක් කරලා තියෙනවා. අනිත් හැමෝටම හරිම අසරණයි. දැන් අපි දැක්කා ලංකාවේ ගම් වතුරාව. ඒ ගම් වතුර පැමිණීමත් එක්ක මිනිසුන්ට තුළ මිනිසුන්ට දෙවිච්ච භෞතික සම්පත් ගොඩාක් දේවල් නැති වුණා. හැබැයි ඒ භෞතික සම්පත් නැතිවීමත් එක්කම අපි දැක්කේ නේද අන්තර්ජාලයට ගිහිලා මාධ්‍ය තුලින් අර ධර්ම හැම මනුස්සයෙකුම මුන්නේ කඳුලක්. මම දැක්කේ නැහැ එක මනුස්සයෙක්වත් ඒ කියන්නේ සතුටින් ඉන්නවා ඒ ගම් වතුර වෙලාවේ. ඇයි? ඒගොල්ලෝ ඒ ධර්ම පුරුදු කළා. අපි ඒගොල්ලෝ පන්සල් ගියා. ඒගොල්ලෝ බෝගස් දැන්නා. ඒගොල්ලෝ පිළිම හැදුවා. ඒගොල්ලෝ ඒක නොකරපුවාගෙන ඒගොල්ලෝ දන් දුන්නා. අපක යට වෙච්ච හැම ගමකම පන්සල් දෙන්නේ ආරාම තුන පල්ලි හැමකම තිබුණා. නමුත් ඒගොල්ලෝ හිත හදාගත්තා. මොකක් හදාගත්තේ නැද්ද? හිත හදාගන්න තරට ආවේ. හිත පුරුදු කරන තරට ආවේ. බැඳීම් කඩා ගන්න තරට ආවේ. බැඳීම් දිහා ගන්න තරට ආවේ. ඒ හැමෝම අසර නැහැ. ඒ ඒගොල්ලෝ භෞතික දේවල් ලබලා ලබා දෙන්න කියලා අඩක් කරනවා. ඒ ඒගොල්ලෝ හරි තමම පුරුදු කරලා තිබුණේ. එහෙම නෙමෙයි. මිනිස්සෙගේ ශක්තිය මානින්න පුළුවන් විපත කරලා. මේ දහමේ මිනිස්සෙට මේ දහම පුරුදු කරපු ශක්තියක් තියනවද නැද්ද කියලා මාරු කරලා එකම තමයි විපත. ඔව් විපත දිසට සැලෙන්නේ නැත්තා. ඔව් විපත දිනේ ඉස්සරහට. ඒ කියන්නේ ඔහු හිත හදාගත්ත කෙනෙක්. හිත දහමට පුරුදු කරපු කෙනෙක්. එතෙන් තමයි අපිට ලෝකේ අපිට කායික විපත් වෙන්න පුළුවන් මානසික විපත් වෙන්න පුළුවන් සමාජ විපත් වෙන්න පුළුවන් එතෙන්දී අපේ මනස දැනෙන්නේ නැත්තම් කියන්නේ තම දහමිය අවශ්‍ය දෙයක් යාට ලැබෙනවා හැබැයි මේ විපත් මිනිස්සු තමන්ට විපත්යක් කරනේ හැමතැන දෙන්න මොකද වෙන්නේ සැලෙනවා කම්පා වෙනවා අඬා වෙනවා තමන්ගේ ජීවිතේ සතුට නැති කරගන්න ඉතින් අපි මේ ශ්‍රේෂ්ඨ දහම පුරුදු කරමු මේක තම ජීවිතය තුළින් දැක්කොත් මොකද සිද්ධ වෙන්නේ අර අකම්පිත මනසක ස්වභාවයෙන් මනස පුරුදු වෙනවා දැන් මම ප්‍රායෝගිකවක් ගන්නවා දැන් මගේ ඉස්සර තිබිච්ච චාලක මම පුංචි කාලේ තිබිච්ච දේවල් මම ජීවිතේතර ජීවත් වෙනකොට තිබිච්ච දේවල් මගේ පැවිදි කාලේ ජීවත් වෙන දේවල් මම මේ දහම පුරුදු කිරීම තුළ මගේ මවම දකින්න ලැබෙන්නේ නැහැ වතේ විපතේ විතර නම මට ඒක දැනෙන්නේ නැහැ නමුත් ඒ කාලේ මම ඒකට වාස කරන සති කරන කොච්චර කල්පනා කරාද ඒ අය කිව්ව පිළිබඳ නමුත් මට ඒක ගන්න ඒ කියන්නේ ඒ පුරුදු කරේ දෙයක් හොයන්න විපතක් කියන මේ දහම පුරුදු කරන අයට එන්නවන විපත් ඒ විපත් එන්නේ විපත් වලින් තමයි අනිකිටින්නේ එයාගේ ශක්තිය හොයාගන්න එතකොට දුර්වල නම් එයා හිතා ගන්නවා මම මේ දහම හරියට තාම පුරුදු වෙලා නැහැ මම තවත් මේ කාර්යය කරගෙන පුරුදු කරගන්න ඉච්චනයි මේක වැඩි පාඩ වෙලා බලවනා කෙනෙක් අනිවාර්ය දෙයක් නෙවෙයි කරනවා හොඳයි මේක හිතත් එක්ක යන ගන්න දෙනවා මොකක් එක යන ගන්න දෙනවද තව වැඩ බල කරනවා සාමාන්‍ය සමාජයේ වයින් වෙන එකක් නෙවෙයි ඒ කරන ගමන් ඒ ඇති වෙන කම්පන මනසේ අතුරා ගන්න. ඒ අපරාධ කිව්වොත් මම දේශනාව සෑහෙන වශයෙන් කියලා දෙනවා. එතන තමයි හරය. නැත එළියක් වේන එකක් හත් පිට තැම්පත් වෙන එකක් හත් සාසරේ හරය නෙවෙයි. මොකද්ද හරය? අකම්පිත සිත. නොසැලෙන මනස. ඒක තමයි වටේ. පෙරේ මෙරුණා ඒ වගේ ඒක එච්චර අදාළ දෙයක් නෙවෙයි. එළි 10ක් විතර පෙරුණා කියපහයි විපතක් කරනකොට කම්පාවට වල ඒ දැක්ක ටෝච් එකේ තියෙන එකට ඊට වඩා අද ටෝච් 10ක් විතර කරන මොකටද ගහගත්තා ඒ තවත් කරන එකට තියෙන ¿Por qué no me recuerdo a la
पुरुष करने के नाते तो मैं इन्हें तो आगे लोग लोग की बात कहाँ हो पत्र आओगे
මම කියන පුරුදු කරපු අය විතරයි. පුරුදු නොකරන කෙනෙක් නම් ලෝකේ ඕන නැහැ. ලෝකේ ඕන වුණාට ඕනම જાති ඕනම මිනිස්සු කොහොමවත් කම්පා. දැන් ඔයගොල්ලෝ පුරුදු කරනවා ඔයගොල්ලෝ බණ අහනවානේ. ඒ අහන බණ හිතට ගලප ගන්න උත්සාහ කරනවා. ඉතින් මේක තමයි පුරුදු කරන එක. වෙනම වත්ත දැන් අහගත්ත දේ ගලප ගන්න උත්සාහ කරනවා. දැන් පස්සේ තියෙන අහගත්ත දේ හරියට ගලපුණාට පස්සේ ගලපෙන කතාවේ ප්‍රශ්නේ ගලපුණාම තමයි ඉත හැදෙන්නේ. ඊට පස්සේ ඉත හැදුණා කියලා තමයි සාක්ෂියකුත් එනවා. හැබැයි මම කියන්නේ සාක්ෂිය ආවට වැඩක් නැහැ. ඒක හොයාගන්න විපතක් ආවොත් ඒක ඇත්තම එකක්ද බොරු එකක්ද කියලා. ඒක
ඒගොල්ලොත් අපිට අනේ මේ ජීවිත කැවත්ත කරලා ධර්මෝ ආදලලා අස්සාවල් කරලා ඒගොල්ලොත් හිත හදාගත්තら අපිට බැරි වෙන විදියක් නේද? එහෙම හිතනවා. එතකොට ඒගොල්ලොන්ටත් හිතක් තියෙනවා, ඒගොල්ලොන්ට ශරීරයක් තියෙනවා, අපිටත් ඒ ඔක්කොම තියෙනවා. ඒගොල්ලොත් මේ ධර්මමය අහලා තියෙන්නේ, අපිටත් ඇහෙන මේ ධර්මම. එහෙම හිතනවා. බුදු බෝසතාණන් වහන්සේ එහෙම හිතුවේ. ආලාර කාලාම ගාවට ගියහම හිතවල මෙහෙම. ආලාර කාලාම අෂ්ට සමාපත්තියක් කියනවා. ඉන්න තැන මෙතන යන්න ඕන තැන අතන. ඉතින් එතෙන් යන්න ඕන මේ මේගොල්ලෝ තියෙන දේවල්
උදව් කරගෙන එහෙමනේ බුදුහාමුදුරු කියලා තියෙන්නේ මේ කොට තියෙන දේවල් ඕවා තමයි ඒක කිසි හොඳ පැත්තක් නැති ඔහොම යනවා ගන්න කියලා තරුණක් වශයෙන් කියනවා සමාධිය කියන තමා ලෝකෝත්තර සමාධියට පත් වෙන මොහොත තමයි මොකද්ද
දැන් සාමාන්‍ය සමාජෙ මිනිස්සුන්ට යම් යම් වැරදි සිද්ධ වෙනවා. එහෙම අභෝසම සිද්ධ වෙනවා. එතන ඊපස්සේ ලොකු බොරු කියනවා. ලොකු මංගල කෑමකට සම්බන්ධ වෙනවා. රාජ්‍ය පරතන්ත්‍ර මණ්ඩලෙ සාමාන්‍ය විදියට. එනවා ඒ වගේ දේවල් වලට සම්බන්ධ එයා දෙයක් යම් වරදක් ජීවිතයකවත් අවස් සිද්ධ වුණොත් එයා හදන්නේ ප්‍රශ්නේ හංගන්නද කාට හරි කියන්නේ. පුළුවන් තරම් try කරන්න මාත්‍ර ගන්නද? ඒක හරියට කට්ටක් අනිත්‍ය වගේ. කට්ටක් ශරීරය ගත වුණොත් ඔය ඒක ගලවන්න විතර කල වුණ මොකද වෙන්නේ? ඒක ලෝකෙ ජීවිතේ ඇති පරස්තාව කරලා දානවා. දැන් එයා ඒ හංගන දෙයක් හිතපුණු කරන හිත මතක් කරන කල්පනා වෙනවා හුදකලා වෙන හැම වෙලාවෙම. ඉතින් මොකද ඒ හැම වෙලාවෙම යා විඳවන්නේ? ඔය ධර්ම අවබෝධ කරන ධර්මතාවයක් වශයෙන් ගන්නවා හිත පිරිසුදු කරගන්න කොහොමද හිත අපිරිසුදු කරන්නේ? जीवत ओपन ඒගොල්ලෝ මේ ලෝකයේ මොනවා හිතයිද ඒක අදාළ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය මේ හිත පිරිසුදු හිතේ ශක්තිය ඇයිදා. හිත පිරිසුදු යවන යමක් එයා යති සිද්ධ වුණොත් ඒගොල්ලෝ මොකද කරන්නේ? මේක වැඩි කාලයක් හිත ඇතුලේ හංගන්නේ. ඒක ධර්මතාවයක් වශයෙන් විරුද්ධ වෙන්න සිද්ධ වෙනවා කියන එක. ඒක ඇත්ත. ඔය අවබෝධ වෙච්ච කෙනසත් කතා කරනකොට ඒගොල්ලෝ ආයි නැහැ. ෆුල් ඕපන්. ඒක අවබෝධ නැති ආයතන කොහොමද කතා බහවෙන්නේ? ඒගොල්ලෝ මොකද වෙන්නේ? කියන මං කියන්නේ සෙල් ලකින් එපා කියලා නෙමෙයි සෙල් ලකින් නැති මිනිහට ධර්ම අවබෝධ කරන්න එපා කියලා කියන්නේ. එයාට යහත් ජොනිසමනස් කාලේ වුණා තවබෝධ වෙන්න පුළුවන්. මම තමයි සෙල් ලකින් ජීවිතය ගත කරන්නේ තමයි ජීවිතේ වඩා වටිනවා.
අෂ්ටාංග සීලවල තියෙනවා මෙහෙම එක. උච්චාසයි මහාසයි නා වේරමණී සීකාපදක්. දැන් ඔය ආරකාත සීලයට කොටසක් තියෙනවා. කොටසක් ඈ ඒක මේ සම්මුතිය. ඒක ආරකාත සීලයට අයිති දෙයක්. हिंदु බුදුහාමුදුරුවෝ උපදිනා කලයේ වේද ග්‍රන්ථ තියෙනවා ඒවා අපි පරිශීලනය කළා තියෙනවා ඒවා තියෙනවා 500 800 1000 ඔක්කොම එතකොට ඒවා වරදක් නැති නිසා බුදුහාමුදුරුවෝ සම්මත ඒක තමක් නැහැ කියලා තියෙන ලෙච්චර බුදුහාමුදුරුවෝ දේශනා කරන බුදුරේ පහළ බිමේ ආරම්භ මොකද නැහැ සීලවතාවති මිනිස්සු සීලවත් කරන්න මම උපදින්නේ නැහැ එහෙනම් මොකටද මම උපදින්නේ අකුරු අඩකින් තියෙන වචන තුනක් ප්‍රත්‍යක්ෂ කරවන්න තමයි බුදුරේ මොකද වචන තුනේ අනිත්‍යයි දුකයි අනන්නේක මිනිසුන්ට ප්‍රත්‍යක්ෂ කරන්න උදව් කරගන්න තමයි මොකද බුදුරු පහළ ඒ වචන තුනේ යමේ ප්‍රත්‍යක්ෂ කරගෙන අවසන් වුණා ඔහු රහත් මොකද රහත් ඒ වචන තුනේ ඇත්තයි කියලා දැනගෙන සෝතාපන්න සෝතාපන්න කියලා තමයි හරියට මේ වචන තුන ඇත්ත තමයි කියන්නේ. ඒ ඇත්ත සත්‍ය ඥානයට එන වචන තුන කෘත්‍ය ඥාන පුතඥාන වශයෙන් සම්පූර්ණ කරගන්න අවසන් වුණා තමයි මොකද? මොකද රහත් කෙනා අවසන් වෙලා තියෙන්නේ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන ධර්මතාවය ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ අවසන් කරන එක. මම මනුස්සයෙක්ටම කල්පනා හටගන්නේ ওই වචන තුන මාර්ගය නිසා. සාක්ෂාත් වෙලා ගන්න නිසා. අනිත්‍ය ස්වභාවය සාක්ෂාත් වෙලා නැහැ. අනාත්ම ස්වභාවය සාක්ෂාත් වෙලා නැහැ. දුක් ස්වභාවය සාක්ෂාත් වෙච්ච නැති මනසකට තමයි කම්පණය වෙන්නේ. එතකොට යම මනසක් කම්පණයෙන් වලදන්න ඇවිල්ලා නම් ඒ මනස අවබෝධ කරගන්න ධර්මතාව තමයි මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි. ඒක සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් අපි ගත්තා මම කියන්නේ ඔයගොල්ලෝ ටික ප්‍රත්‍යක්ෂ වෙලා නැති හැටි. අපි දැන් කුංචි කාලෙම අපි ඉපදුන දවසේ. අපි මෞකසෙන් එළියට දවසේ එළියට එන දවසේ අපිට අහිමි වෙනවා. මොකද්ද? මෞකස අහිමි. ගතයි වෙන්නේ මෞකසයි වෙනවා අපි නැගිටිනකොට අපිට දඩ ගෑම හිතෙනවා අපි කතා කරනකොට අපිට නිහඬ තාවය හිතෙනවා මුචි ළමයේ මනස හරි නිහඬ එයා කතා කරන්න පටන් ගත්ත ගමන් මොකද එයා නිහඬ තාවය කියලා සැලසීම හිතෙනවා ඊළඟට එයා තරුණ වෙනකොට එයාට ළමා කාලය හිතෙනවා එයා අසාධ බඳිනකොට එයාගේ තනි කරමින් ඉඳී ජීවිතය ආන එයා වයසට යනකොට එයාට තරුණ කාලය අහිමි වෙනවා. එයා ළඟ වෙනකොට එයාට නිරෝගීකම අහිමි වෙනවා. එයා මැරෙනකොට එයාගේ ජීවිතය ඔච්චර එක මනසෙට තියෙන ජීවිතේ. හැමතැනම තියෙන්නේ උත්පත්තියේ පටන්ම මරණය දක්වා මොකද්ද? අහිමි වීමක් විතරයි. අපේ හිත ඔක පිළිගන්නේ. අපේ හිත ඒ කතාව පිළිගන්නේ පිළිගන්නේ නැති නිසා තමයි මනසට හැම තිස්සෙම කම්පණය යම් දවසක් එනවා අහිමි වීම ජීවිතයයි කියලා සදාහටම 100% බාර ගන්න අවස්ථාවක් එනවා එදාට මනසට හිම කම්පණය දැන් අපි දන්න පායන කාලෙට මිනිස්සු කෑ ගහනවා ඒ වහින්නේ ඒකට දැස් අහිමි වෙනවා මිනිස්සුන්ට ඒක පිළිගන්න බැහැ ඊළඟ වහින කාලෙට කෑ ගහනවා පායන්නේ එතකොට මොකද මිනිසුන්ට පෑන එක? එතකොට ඒක පිළිගන්න බැරි තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එතකොට මේ මිනිසුන් දුක් විඳින්නේ වහිනවත් පායනවත් නිසා නෙවෙයි මොකද්ද? අහිමිව පිළිගන්න බැරි නිසා. යම් මිනිසෙක් කිනෝ එයා අහිමිව බාර අරගෙන එතනට ගස්සත් සතුටි, පෑවවත් සතුටි, අයි ගස්සත් සතුටි, අයි පෑවවත් එයාට එයා හිතන එයා පුරුදු වෙච්ච දේ. එයා සාක්ෂාත් කරගන්න එයාට හැම මොහොතෙම අත්දැක ගන්න. अगर उन्होंने कार में पहले लेकर आया तो मैं बुधवार लोग के ऊपर दिन में लोग के सिलवाट कर लिया ना अगर लोग के सिलवाट करा लेते हैं ना तो उतने टेढ़े का मनुष्य के दुकान साधा हाथ में निवेदन है नहीं मनुष्य के दुकान साधा हाथ में निवेदन है
දුක සදාන්න නේද ඔතෙන්ට අර දවසට ඔක වාරකට දවසට මනසේ කම්පණ නැති වෙයි එතකොට ඉවරයි කරන්න මගේ තේරෙන්නේ දැන් අපි හම ආවකාන්ති සීලය බුදුරූපී සීලයක් තියෙනවා මොකද බුදුරු පරම සීල දස කුසලයක් මොකද්ද දස කුසලයක් මොකද දස කුසලයක් කියන්නේ කය මුල් වෙලා සිදිර වැඩි තුනයි වචනේ මුල් වෙලා සිදිර වැඩි හතරයි සිත මුල් වෙලා සිදිර වැඩි තුනක් තියෙනවා එහි දාහපතර හැරෙන තුනක් තියෙනවා අනිත් එකෙන් සම්බර වීම තමයි මොකද්ද සීල අර හැම පොදු දස සීල අට සීල වල හැම ගම සීලයක් නේ එකේ දිනදා තියෙන චාරිත්‍ර වාදිකත් එක බැදි කියන යමෙන් දස කුසල වල කියනවා යා අර කාද සීලයක් තීරණය දෙක තියෙන තේ දස කුසලයක් දසාණහතක් තියෙනවා මොන සීලයක්ද ඔපකාරය අර මම දැන් ගොඩාක් තියෙනවනේ අර මම මේවා ඇඳුම් පැළඳුම් ඕ එකක් අ ඒ දස කුසල සීලයට අයිති එකක් එමේ දායි දිනදා ඒ ලෝකේ තියෙන සමාජ සම්මත කියන්නේ ඔව් ආයතනයේ දැන් මෙහෙමයි ලංකාවේ සුදු ඩෙන්මාර්ක් ගහගෙන සිල් සමාදන් වෙනවා. එතකොට ඒක නවුලන්නේ. එයාට සුදු රටකින් සිල් රැකෙන්න කියලා බෑ. ආයතනයක් තියෙන කිසිම මිනිස්සෙක් කිසි පහපයක් නැහැ. අතත් මේ නැහැ. දැන් අපි කියමු අපි දැන් සමාජ සම්මතයට එරෙහිව කියලා තියෙන සම්මතයක් තියෙනවා නේද ලංකාවේ. සම්මතය සුදු රටකින් සිල් ගන්න යනවා. එතකොට ඒකේ පිළිවෙල ගත්තා යාට කිසි පහසුවක් නැහැ. හැම එකම ඔයාව දුරේ තනනවා. उच्चाशाय දස කුසලයක් තියෙනවා. මොකද ඒක තමයි සමාධිය කියන දා. ඇඳුමක් පුටුවක් සමාධියට පාර කරන්නේ. හැබැයි යාට යාම උපකාරය එදා දවසට වෙනවා. යා නිදහස ඉන්න පුළුවන් දෙයක් කියලා අර ඉරුල් විදිය කියනවා. බලෙන් ඇති කරන්න පුළුවන් විදිහුත් තියෙනවා. අගල එක තව කාලෙකයි. උඟත් තෝගේ ධර්ම මරම තෝ මේක මෙහෙම හිතපා කිව්වොත් හිතාට පුළුවන්. හැබැයි ඒක දිගටම හිතාගෙන යන්නේ නම් පැහැදිලිමක් ඇති කරගන්න පුළුවන්. ඒක බයට නිසා තියෙනවා. උඟත් නිසා තියෙන්නේ දැන් මේ දෙයියන්ට මිස පැහැදිලා ඉන්නවා. ඇයි දැන් බුදු පිළිවෙලට කියන්නේ වහා කාලි පිළිමෙට කරන්නේ කියන දතු නෑනේ බයිසයි වුණ මේවා දැන් ඔයගොල්ලෝ බුදු පිළිමයක් මේව හොඳයි වටයි කියලා විවේචනය කියවමක් ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ බුදු බුදුහාමුදුරයි තවිලා මරන්නේ ගහන්න කොට නෑකද දන්නවනේ ඔය දෙයි බැරි වෙලාවත් කිසු දෙයියන්න මොනවාරි විවේචනයක් කරන්න බැඳේ නෑ නෑ ඇයි ඒ බය නිසා අපේ හැදීම ඒක විශ්වාස කරගෙන ඉන්නවා. නමුත් ඒ නිසා නමුත් ඒක බය මත බදලා වෙච්ච හැදීම. මොකක් මත බදලා වෙච්ච හැදීමද? ඉතින් නියම හැදීම කියලා කියන්නේ බය මත බදලා වෙච්ච ගන්නේ. කරුණු විමසන බලන. කරුණු සොයා බලන යම් හැදීමක් ඇති වෙන එක තමයි කියන්නේ. භක්තිය කියන්නේ වෙනස් නේද? ඔව්. භක්තිය කියන්නේ ශ්‍රද්ධාව දෙක. ඔය දෙකම නිකන් කවලම් වෙලා තියෙන්නේ. අපි මෙහෙම කියමු. දැන් මේ පිටතම බුදුහාමුදුර ගැන සද්දාවක් තියෙනවද? තියෙනවද? අම්මල තියෙනවද? සද්දාවක් තියෙනවද? තියෙනවද? ආ මගන්න තියෙනවා ඒ කියන්නේ නෙවෙයි බුදුහාමුදුර. තියෙනවා සද්දාව. ඔව් දැන් දමන මහත්මයා මහත්මයාම ප්‍රශ්නයක් හොලේ අපි එතනින් තමයි දැන් මම මේ සද්දාව ගැන පැහැදෙන්නේ. මහත්මයාට බුදුහාමුදුර ගැන සද්දාවක් තියෙ කියලා හිතනවද? මහත්මාට හිතලා වාක දෙන්න නැත්නම් ඒ උනන්දු. ඔක මහත්මාට
පහරි සද්ධාවන්ත බුදුහාමුදුරන් දැන් පොඩක් මතක් කරගන්න. දැන් ඔයගොල්ලෝ සද්ධාවෙන් ඉන්නකොට බුදුහාමුදුරන් කෙනෙක් කියන්නේ මම කියන්නේ දැන් පොඩක් ඒ බුදුහාමුදුරන් මතක් කරගන්න. ඒ සද්ධාවෙන් බුදුහාමුදුරන් කෙනෙක් පොඩක් චිත්‍ර රූපයක් මවා ගන්න. අම්මා මාගේ චිත්‍ර ඒ සද්ධාවෙන් බුදුහාමුදුරන් මොන වගේ ¿Cuánto ya tenés?
චිතරූපයට එයා සමාන දැන් අපි ඉන්නේ 2030ද අපි ඉන්නේ 2016 අද කාලේ බුදුර ලෝකයට ආවත් ඔය අතින් තමයි හැබැයි අතීත මතය ගැන ජීවත් කිසිම මිනිස්සෙක් ඒ බුදුරු ළඟ ඇහෙන්න තාවත් ඕගොල්ලෝගේ පොතේ තියෙන චිත්‍රයට මම නඳන්නේ නිසා විතරයි ඔයගොල්ලෝ බල ගන්න සමුදාන. මම පච්චය ටිකක් ගහලා. හොන්ඩ කට් එකක් කපලා ඉන්න මේක දුවත් ඔයගොල්ලෝ අහන්න සමුදාන. මොකද ඒතකොට ඒ කියන්නේ මේ වචනම තමයි. ඒ අහන්න සමුදාන. ඇයි? ඔයගොල්ලෝ පැහැදිලි සංග්‍රහයයි. ඒ කියන සංග්‍රහයයි කියලා ඔයාලා පිළිගන්න පුළුවන් කම ඔගොල්ලෝ බුද්ධ ධම්ම සංඝ කියලා පැහැදිලා ආයේ ඔගොල්ලෝ හිත හදාගත්ත චිත්ත රූප ටිකට මොකටද පැහැදිලා ආයේ හිත හදාගත්ත චිත්ත රූප ටිකට හැබැයි ඇත්තම බුද්ධ ධම්ම සංඝ කියන්නේ එහාගිය දෙයක් ඒක බාහිරින් බලන්න පුළුවන් එක ඒක දැස් ඉක්මවා ගිය දෙයක් ඒක ශ්‍රවණය ඉක්මවා ගිය දෙයක් ඒක සුවඳ ඉක්මවා ගිය දෙයක් एक पंचायत एक बदल कर चित्त रूप अमूलिका सद्धा अमूलिका අන්නේ සද්දාව තමයි භක්තිමත් බවේ මහක් වෙනවද මෝඩ වැඩ කරන වැඩිපුර මෝඩ වැඩ කරන මේ සද්දාව තියන අය ඒක නියම පුදුම් තාලක තියෙනවා මගේ නම තේරෙන්නේ හැබැයි ඒක නරක නැහැ ඒයි ඒක නරක නැත්තේ මොකක් කරන්නේ නැති අපට මූලික සද්දාවක් වටිනවා හැබැයි එතන හිටිය කියලා වැඩක් නෑ දුකටි වෙන්නේ නෑ දුකටි වෙන්න නියමටම පුදුම් මුණ ගැහෙන්න विस्तार करो मिचर निबंधा की उपकार निदास उपकार प्रतिपाद्य एक दृष्टि जीवाई जीवित එතකොට අර අරයා හනම දවසක අවුරුදු 30කට පස්සේ හම් වෙලා ආවේ පැවිදි ජීවිතය තුළ මොනවද ලැබිලා තියෙන්නේ? පාර පිළිදාන මොනවද පිළිකලම නිවස්තරන් සරියේ. ඒ අර එයා අදහගෙන එයා ගුරුවරයෙක් කියලා තියෙන සත්‍ය දකින්න මොකක් කරන්න ඕනද? අවිධින්නකොට මොනවද පිළිකලමකින් පාර පිළිදාන ඕන? අනිත් පැත්තේ අද සියල්ලම අතරම හිතේ ගමනක් සිද්ධ වෙලා එතකොට කියනවා මම ඉහි ජීවිතයක් ගත කරලා ඔය අවුරුදු 30කට කලින් නෙමෙයි මම ඉහි ජීවිතයක් ගත කරලා මම මෙන්න මේ වගේ දේවල් ටිකක් ලබාගෙන තියෙනවා හිත පිළිබඳව. දැන් කවුද ඔබට කියලා දුන්නේ? බුද්ධ. අනේ ගිහිලා අහුවෙලා
विस्तर अदत्वर मुखा මම මස්මාල් ලෝකායේ නිවන් දකින්න පහසු වෙනවා සමහර. ඒ මොට්ට හරකට උපසිද්ධ වෙන්නේ. නිවන හම් වෙන්නේ. ඒක දිනපත පරාමාසයට. මේ මස්මාල් කෑම මෙහෙම තියෙනවා. ඇගේ මේ දේ වැඩි වෙනවා. තෙල් වැඩි වෙනවා. සමහර නිද රෝග සත්තු නිසා බෝ වෙනවා. එතකොට ඒතකොට ඒව කෙනෙක් ඒ වර්තමාන ජීවිතයේ සභාව බලලා ගන්නවා. ඒක යන්නේ නෙමෙයි. සදා කරන දෙයක් මේ මොකද්ද? සමාජ සභාවේ තේරුම් ගැනීම සදා කරගන්න බැහැ. महत्वा ज्ञानी
पंडार उठा जनरेशन मुलिमी
මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ගාම පුරුදු පුරුදු කරගෙන යන්න ඇති හැම මිනිස්සෙක්ටම ඉතුරු වෙන එකම දේ කම්පණය. මොනවද ඉතුරු වෙන්නේ? අවසාන ප්‍රතිඵලයේ කම්පණය. සතුට දුක තියෙනවා ඒක ඇත්තදේ. කම්පණය ඉතුරු වෙනවා. චලනය ඉතුරු වෙනවා. දැන් ඕගොල්ලෝ ඉන්නේ බුදුහාමුදුරුවෝ කියපු අදහසේද නැත්නම් මම දැන් කියපු අදහසේද? කොතනද ඉන්නේ? අතීතයේ කියන එකක් බොරුවක් කියලා හිතන දැනද ඉන්නේ ඇත්තක් කියලා. අතීතන ඔබලෝ ඉවර කියනවා අපි ජීවත් වෙන බෑනේ කියලා. එහෙම කතාවක් නේ මම අහන්නේ. මාහල අතීතයේ අනාගතයේ පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. ඔබලෝ විශ්වාසය අතීතයේ කියන එක ඇත්තක් කියන එකද බොරුවක් කියන එකද? අනාගතයේ කියන එක ඇත්තක් කියන එකද බොරුවක් කියන එකද? මේ සමස්ත සමාජීය විශ්වාසය අනාගතයේ කියන එක මොකද්ද? ඒකාන්ත ඇත්තක් කියන එක. අතීතයේ කියන්නේ ඒකාන්ත ඇත්තක් කියලා ඔන්න ඔබට තමයි අවිද්‍යාව. ඔබට කියන වචනේ තමයි මොකද්ද? ඇත්තටම නැති දෙකක් ගැන තියෙයි කියලා විශ්වාසයක් තියෙනවා. ඇත්තටම නැති ස්වභාවයන් දෙකක් පිළිබඳව තියෙයි කියලා දැඩි විශ්වාසයක් පවතින මානසික ස්වභාවයක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. වාක් කියලා කියන්නේ අවිද්‍යාව. එතකොට ඔයගොල්ලෝ මේ දවස් ජීවිතේ දැන් මේ දහම ශ්‍රවණය කරේ නැත්තම් අපි යමු බැරි වෙලාවත් අපිට අතීතයක් නැහැයි අනාගතයක් අතීතයක් නිරුද්ධ වෙලායි අනාගතයක් මෙහෙල නැහැයි මේ දෙකම බොරුවක් කියලා මේ වචන ටික අපිට හොනේ නැත්තම් කවදාවත් හොනේ නැත්තම් අර ඔයගොල්ලෝ ජීවිත ආර්ථය දක්වා ඔයගොල්ලෝ පවතින එකම අදහස මොකද අතීතයක් කියන එක ඇත්තටම තියෙන එක තියුණ එක අනාගතයක් කියන්නේ ඇත්තටම තියෙන එක කියලෙ අදහස නෙමෙයි අදහස. මොකද තේරෙන්නේ? දැන් ඔයාලා තර්කයක් කරනවා ගන්න පුළුවන්. මොකද තර්කය මේ වචනේ හරහා ඔබ වහන්සේ කියන එක තර්කානුකූලව ඇත්ත. එහෙම හිතනවනේ අපි ධර්මයේ තර්කයන් එක උඩට ගන්න. තර්කානුකූලව ඇත්ත. ඇයි ඇත්තටම අතීතයේ කියන එක දැන් අනාගතයේ කියන එක තාම නමුත් තරකාර වලට ඔයගොල්ලෝ දැන් මේක අහගෙන ඉන්නකොට තේරුණා නේද ප්‍රත්‍යක්ෂ වෙලා මොකක් වෙලා නැද්ද ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එතකොට අර තරකාර වල ඇත්ත පිළිබඳව ඇති පැහැදීමකට තමයි කියන්නේ ආකාරවතී සද්ධාව. මොන සද්ධාවද? ආකාරවතී සද්ධාව. නමුත් ඒකත් අචල සද්ධාවක්. ඒ අචල සද්ධාවක් කියන්නේ මම කිව්වට ඔයගොල්ලෝ මතක තියාගෙන විශ්වාස කරන විතරයි. නමුත් ඔයගොල්ලෝගේ හිත පැතුලේ මුළු හිතේම තියෙන අවබෝධය තමයි අතීතයේ කියන එකක් තියෙනවා. අනාගතයේ කියන එකක් තියෙනවා කියලා දැන් විශ්වාස ඒ විශ්වාසය කැඩිලා නැහැ. ඒ විශ්වාසය පළදු වෙලා ඒ විශ්වාසය පළදු වෙලා නැහැ. ඒ විශ්වාස උචිකාරයෝ ලා පොඩරාගත්ත ඒ විශ්වාසය පළදු වෙනවා කරන්නේ. අන්නේ පළදු වෙන අවස්ථාව තමයි ධර්ම අවබෝධ කරගන්න. ඒ කියන්නේ කිව්වට නෙමෙයි හදවත පතුලෙම පළඳු වෙලා යනවා. හදවතේ අධ්‍යාත්මයේ විශ්වාසයක් හට ගන්නවා. අපි මේ හිතාගෙන ඉන්න අන්ත දෙක බොරුවක් සත්‍යම දේ නම් එහෙම දෙයක් නෑ කියලා. එහෙම දෙයක් නෑ. නමුත් දැන් මොකද වගේ අහගෙන ගියාට ඔයගොල්ලන්ට ඒ විශ්වාසෙට නෑ පළඳු වෙනවා. මොකද්ද? ඔයගොල්ලෝ ජීවිතේ බොහෝ කාලයක් තරකාණු කුලව කොට නගලා තියෙන්නේ මොකද්ද? අතීතයක් ඇත්තක් කියන විශ්වාසය අනාගතයක් ඇත්තක් කියන විශ්වාසය ඒ දෙක තුල මානසික ජීවත් වීමයි කොහෙන්ද තේරෙන්නේ? එතකොට ඒ දෙක ඒ විශ්වාසය තියෙනවා කොච්චර කම්පන අඩුුණේ කොහොමද අඩු වෙලා නැහැ. ඒ විශ්වාසය පළඳු වෙන දවසේ තමයි අකම්පිත හිත හැදෙන ආරම්භය පටන් ගන්න. ඒ විශ්වාසයේ හදපතුලෙම විදිල විනාශන යන දවසට තමයි අකම්පිත සිතේ හැදෙන්න ආරම්භය පටන් ගන්නේ.
ඊට මෙහා තියෙන ව්‍යාජය හිතාගෙන හැදිලායි කියලා ඇත්තටම හැදිලා ඇයි හැදිලා නැහැ කියලා කියන්නේ අර විශ්වාසය දැන් මම මේ කියන වචන වල විශ්වාසයට වඩා දැඩි විශ්වාසයක් අතීතය අනාගතේ තියෙයි කියලා මානසිකව විශ්වාස නිසා මම කියන තේරුම් ගන්න උත්සාහ එතන ඔයගොල්ලෝ ආකාරති මේ මගේ වචන පිළිගන්නවා නම් ඔයගොල්ලෝ ආකාරති සන්දාවට එනවා මගේ පුද්ගල පැහැදීමට නෙවෙයි එන්නේ ඔයගොල්ලෝ වචන පිළිබඳව පැහැදීමකට එනවා තර්කාරු ඊට පස්සේ ඔයගොල්ලෝ එතන ඉඳලා මානසිකාරය කරන්න ඕන මොකක් කරන්න ඕනද කල්පනා කරන්න ඕන ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කරනවා කියලා මොකද අන්න අර ධර්ම ප්‍රත්‍යක්ෂ කරනවා අතීතයක් නැහැ අනාගතයක් නැහැ වර්තමානයක් දැනෙනවා ඒ දැනෙන වර්තමානිය හිස් එක විදර්ශනාවෙන් දැක ගන්න එක ඔබ ඔ අර දැන් ඔයගොල්ලෝ ඉන්න මතය විඳිනවා මේ මේ අදහස හිතට අරගෙන ඒ අදහස සාක්ෂාත් වෙනකම් බලනවා එතකොට ඒ අදහස සාක්ෂාත් වෙනකොට ඒක මම කියපු දෙයක් නෙවෙයි ඒක ඔයගොල්ලෝගේ මොකද්ද අත්දැකීම ඒක සත්‍ය වුණාද දැන් දැනටත් ඒ අත්දැකීම ඔයගොල්ලෝ ගාව තියෙනවා මේ වෙලාවට ඒ අත්දැකීමට ඔයගොල්ලෝට පත් වෙන්න පුළුවන් ඇයි පත් වෙන්න බැරි ව්‍යාජ විශ්වාසයක් තියෙනවා හිතේ මොකද අතීතය අනාගතය සත්‍ය අපාට නැත්නම් මේ මොහොතේ උනත් කෙනෙක් ඒ අවස්ථාවකටපත් වෙන්න පුළුවන් නමුත් අර ව්‍යාජ විශ්වාසය නිසා ඒ අවස්ථාවකටපත් වෙන්නේ මොකද අර විශ්වාසය මත ඇති වෙච්ච මේ අනිදාල අර සත්‍ය විතර මනස පිළිසිම වළක්වලා එදවර ඔබ මානසිකාරය කරගෙන යනකොට ওই ගැඹුරු කොන්ක්‍රීට් එක දෙදරලා ගිහිල්ලා ඔගොල්ලෝ මනසේ සත්‍ය වූ ස්වභාවය ස්පර්ශ කරනවා අනේ ස්වභාවය තුළ අතීතයක් නිරුද්ධ වෙනවා අනාගතයක් නැහැ වර්තමානය ශූන්‍ය දෙයක් වර්තමානත් මොන දෙයක්ද ශූන්‍ය දෙයක් නැවතස් වීමවත් ඉන්නේ වෙනස් වීමවත් ඉන්නේ ඔන්න ඔයගොල්ලෝ ওই තියෙන පරාසය තුළ දේවල් විතරයි මොන පරාසය තුළ දේවල් නැහැ මේ අතීතයේ මේ අනාගතයේ මේ වර්තමානයේ ඔයගොල්ලෝ හිතින් හදාගන්න දේවල් තුල තියෙන ධර්මතා තුන මොකද්ද වෙනස් වීම දුක අනාගත ඔතනින් ඔබට කියන්න පස්සේ ඒක තුල වෙනස් වීමක් කියලා එකක් එතන තියෙන සදාකාලික විමුක්තිය එතන තමයි නියම බුදුන් වැඩ ඉන්නේ එතන තමයි නියම බුදුන් වැඩ ඉන්නේ එතන තමයි නියම ධර්ම වැඩ එතන තමයි නියම සංඥා වැඩ ඉන්නේ අන්නේ ඒ ඒ දහම ඒ බුදුරුගේ ඒ සංගයාගේ මොකද චිත්ත රූප වාන මොනවාකම නැහැ සිත ඉක්මවා ගියු නිසා වත් වා කියලා සිත ඉක්මවා ගියා කාලය කියලා කියන්නේ මනසට දාපු ප්‍රශ්නයක් ඇත්තක් නෙවෙයි ඒක විශාල ප්‍රශ්නයක් කියලා අපි ඒක විශ්වාස අපි දන්නවනේ අපි මුචි කාලේ වෙලා බලන්න දන්නේ නැහැ දන්නවද දන්නේ නැහැ අපිට ඉස්කෝලේ ගණිත පාඩමක් තියෙනවා මොකද 8යි කාලේ ලියන්න 7යි කාලේ ලියන්න 6යි කාලේ ලියන්න 6යි 45 ලියන්න තියෙනවනේ අපිට එහෙම මොනද කරන්නේ අපි දන්නවද කුංචි කාලේ 1 2 3 4 5 ඒව දන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ඔව් මොනද කරන්නේ දැන් 8යි කාලේ කියන්න බැරිද දැන් මාපා වරුස කියලා කියන්නේ දැන් විශ්වාසයෙන් තියෙන්නේ කාලය කියන්නේ හදාගත්ත බොරුවක් කියන එක කාලය කියන්නේ ඒකාන්ත ඇත්තක් කියන්නේ ඒකාන්ත ඇත්තක් කියන එක තමයි හිත පතුලේ තියෙන විශ්වාසය. ඇයි එමු මේ ඇත්තට විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙන්නේ? හිත එකම දේක් දිගින් දිගටම කල්පනා කරලා තර්ක කරලා තනගලා මේ තර්කය තුළ මොකද්ද? බැඳිලා. හැබැයි මේ විශ්වාසය ඇත්ත එක මේ ලෝකේ ධර්ම මායාව තමයි කාලය ඇයි මිනිසුන් ලෝක බොරුවක් කියලා හිතන්නේම අද අපි මුචි කාලේ අපි ගියෝද මතකයක් දැන් අපිට වෙලාවක් තියෙනවා අපි ලෝක බලෙන් දීපු සම්මුතිය මොකෙන් දීපු සම්මුතියද අපි කොච්චර කට්ටක් කියලාද ඔරෝසු වෙලාවක් ගන්න බැරි වෙලාවක් මොකෙන්ට හරි වෙලාවක් කියලා ගන්න බැරිවට මොකද ඌ මොට්ටේ කියලා තමයි කියන්නේ එකපාරට කියනවා වෙලාව කියලා පුරුදු වෙච්ච යාමකට වෙන්නේ ඇත්තම කතාව යමු තමයි මොට්ටේ. ওই ඉක්මනට සම්මුතියට බැලුවා. ඒ ලෝකයේ තියෙන දේවල් වලට බැලුවා.
බලන්න අපි කොච්චර ඉගෙනගෙන කොච්චර හාරේ ගියා අපේ හිත කියන්නේ මොන ලාව කියන්නේ අතම දෙයක් එතකොට අර දෙදරායාමත් එක හිතේ විශ්වාස හිත ප්‍රත්‍යක්ෂ ඥානය ප්‍රත්‍යක්ෂ කිරීමත් එක එනවා මේ හිතට දාගත ඔක්කොම දේවල් සම්මුතියක් නිසා ඇත්ත එකක් දැන් වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද සියලු සම්මුති ඇත්ත වෙලා මේ ලෝකේ තුල ජීවත් වීමේ පහසු සඳහා තියෙන සියලු සම්මුති මොකක්ද කරන්නේ ඇත්ත වෙලා ඇත්ත වෙලා දැන් ඒ ඇත්ත වීම නිසා මොකද වෙලා තියෙන්නේ මනස කම්පන වලට එතකොට මේ මනස කම්පන වලට පත් වෙන්නේ ස්වභාවිකවම තියෙන දේවල් දෙයකට නෙමෙයි මොකද අපි බොරුවක් ඇත්තේ කියලා විශ්වාසයෙන් කියන නිසා තමයි මේ කම්පන වලස තියෙන්නේ उदाहरण එතන මාර්ක් කරලා පස්සේ ඔයගොල්ලෝ හිට දැන් මේක හොදලා කියලා වොම් කරපොඩ බැරිලා එක දවසක් දරුව 10 12 දෙනෙක් කමන ඩ්‍රස් මාර්ක් කරා කියලා දැන් ඔයගොල්ලෝ ඒ දරුවට කොහොමද වෙන්නේ ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ කියලාද වෙන්නේ කියලා නේද ඇත්තටම වෙන්නේ මොකද ඇත්තටම කායිකවත් ඔයගොල්ලෝ දෙයක් වෙනස් කරනවා නමුත් ඔයගොල්ලෝ දැන් දැන් ඔයගොල්ලෝගේ දරුවල ලැබුණා වොම් දුකයි දෙන්නේ අර ඉන්න දරුවල ලැබුණා වොම් ඇත්තටම ඔයගොල්ලෝ දරුවල මේ හැමදේම අපේ මනස බාහිර නාම ප්‍රශ්නයක්. අපේ අමදාත්ම පිළිබඳව වැඩිමත් එහෙමයි. අපිට පුංචි කාලේ ගැන්නුවා නම් වෙන කෙනෙක් අමදාත්ත කියලා. අපි අද දුක් වෙන්නේ කවුද? එයා අපිට උගන්වපු කෙනා ළඟ දුක් වෙනවට. අපිට උගන්වපු කෙනාට සලක ගන්න බැරි වෙනවට. දැන් අපි අමදාත්ත කියලා දෙන්නේ හිතලා හිතලා දාගෙන ඉන්නවා. සහෝදරලෝ කියලා හිතලා හිතලා දාගෙන ඉවරයි. යාළුවෝ කියලා හිතලා හිතලා දාගෙන ඉවරයි. ඊළඟ වෙලාව කියන්නේ දේවල් හිතලා හිතලා දාගෙන ඔය ඔක්කොම තියේ කියලා විශ්වාස කරලා ඉවරයි. අන්නේ විශ්වාසය නිසා මනස අනන්ත අප්‍රමාණ කම්පන වලට පත් වෙන බවයි බුදුහාමුදුරු දේශනා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකාන්ත කම්පා වෙන ඕන දේව නෙවෙයි. ඒ ඔක්කොම බාහිර නැතකොට කාවිච්ච දේවල් විතරයි. දැන් අපි පුංචි කාලේ මාස 7ක් 8ක් යනකොට අපේ අමතරට ගියොත් අපිට දැනෙනවද? නැහැ ඒ සංකල්පයට තාම අපි බැඳිලා. දැන් අපේ තාත්තා මම පුංචි කාලේ මැරුණා. මට ඒක දැනෙන්නේ නැහැ. මොකද තාත්තා පිළිබඳව චිත්‍ර රූපය මගේ මනසේ හටගන්නේ. ඒක මම හොඳටම මට දැනෙන්නේ නැහැ. අපේ නත්තර දැනෙන්නේ නැහැ. මෙතන ආයෙත් මාස 3යි ඉපදින්න. මොකද එහෙම චිත්‍ර රූපයක් අපේ හිතේ නැහැ. ඒක බැඳීමක් හදාගත්ත දෙයක්. දැන් අම්මා පිළිබඳව යම් යම් කම්පන මනසේ හටගන්න. එතන මොකද වෙන්නේ? ඒ අම්මා කියන චිත්‍රෝකන මනස දැදෝ බැදලා ඉවරයි. මගේ තේරුම. අන්න ඒ සත්‍ය අපි දකිනකොට අපි නවතාර බැඳිච්ච දේවල් මොකද කරන්නේ? අවබෝධය තුළ ලියනවා. අවබෝධය තුළ මොකක් කරනවද? ඒ ලිහිමත් එක තමයි මනසේ කම්පන අකම්පිත බව බව වැඩි වෙන මට. එතකොට අර අතීතය අනාගතයයි සම්මුතිය විශ්වාසය තියෙන මනස මොකද වෙන්නේ? කොච්චර කම්පිතයි වත් අකම්පිත නෑ. ඇයි? ඔවුන් තුල තාමත් කම්පා වෙන්න පුළුවන් විශ්වාසය මනස තුල තියෙනවා. ඒර මේ ලෝක ප්‍රඥාවන්ත මිනිස්සු. ඒකනේ ප්‍රඥාවන්ත කියන්නේ. ප්‍රඥාවන්ත මිනිස්සු උන් නිපදුනාට පස්සේ මේ ලෝකේ තුලින් බලෙන් දාපු සම්මුතියට බඳව බඳින්න ලිහනව අවබෝධය තුල ඒ ලිහනට පස්සේ ඒගොල්ලෝ කම්පා වෙන දෙයක් ඒගොල්ලෝට තියෙන ඩියුටිස් විතරයි මොනවද තියෙන්නේ යුතුයකමක් තියෙනවා ඒ යුතුයකම ඒගොල්ලෝ අර සම්මුතියේ බැඳිච්චයටත් වඩා ඕනට වඩා හොඳ කරගච්චායි හැබැයි යුතුයකම කරා කියලා ඔවුන්ගේ මනසේ ඒ ඇත්තක බැඳීමක් අපි මේ ධර්මයේ පරමාර්ථය කතා කරමු මොකද කතා කරන්නේ පරමාර්ථය අපි සාමාන්‍ය ජීවිතයේ ජීවත් වෙන එකට කියන්නේ සම්මුතිය මොකද සම්මුතිය අපි හැමෝටම ඩියුටි එකක් තියෙනවා ඒ ඩියුටි එක අපිට මගහරින්න පුළුවන් බව
එතකොට ඒ ඩියුටි එක තුළ ඉන්නවා හැබැයි දැන් අපි කලින් ඩියුටි එක තුළ ඉන්නේ මොකද්ද ඒ සියල්ල ඇත්තයි කියලා හිතන දැන් ඉන්නේ මොකද්ද ඒ සියල්ල තුළ නිසාරත්වය අවබෝධ කරගන්න එතකොට දැන් දෙන්නේ කින්නේ ඉස්සෙල්ල එක්කනට කම්පණ තියෙනවා දැන් එක්කනට කම්පණ ඒක විශ්වාසය වෙනස් මොකක් වෙනසලාද විශ්වාසය වෙනස් එතන ලෝකේ අමාරුම දේ තමයි මොකද්ද පුංචි කාලෙන් පස්සේ දාගත්ත මේ විශ්වාසය අනිපත්ත ගන්න මේක අවිශ්වාසය දැන් ඔයගොල්ලන්ට લેසි වෙලාව කේ කියලා විශ්වාස කරනකට වෙලාව කියන්නේ බොරුවක් කියලා විශ්වාස කරනකට දැන් લેසි මොකද්ද වෙලාව කියේ කියලා විශ්වාස ගන්න එක લેසි වෙලාව කියන එක ඇත්තක් නෙවෙයි කියලා විශ්වාස කරන එක લેසි ඇයි බොහෝ කාලයක් තිස්සේ බොරුවක් ඇත්තයි කියලා විශ්වාස අර අපි දන්න හිට්ලර්ට හිටියලු කවුද කියන්නේ කවුද කියනම ඈ ගොබෙල්ස් නේ ලංකාවේ ඉන්නවල ගොබෙල්ස් වගේ කවුද විදේශයන්ට තුමා ඒ වගේ ඉන්නේ එතන මොකද එකපදේ ගොඩ කාලයක් මිනිස්සුන්ට කියනකොට මොකද වෙන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් මේ කියන එක ඇත්ත ඒක ගොබෙල්ස් තියරේ ඒ කියන්නේ අපි ගොබෙල්ස් තියරේකට අහු වෙලා ඒකේ ගොබෙල්ස් සංඛ්‍යාවේ 1/10000ක් වුණ හොඳට පැති කියලා දැන් අපිට වෙලාව සත්‍යය කියන්නේ 1/10000ක් දෙ විතර තියෙනවා අපි කුංචි කාලේ ඉපදුනාට පස්සේ අපිට හතක් අවන්නකොට යන්තම් වෙලාව බලා ගන්න පුළුවන් එතන ඉඳලා දැන් ඔයගොල්ලෝ ජීවිතේ 20ක් 30ක් 40ක් 50ක් 60ක් ගියනවා සෑම දිනේකම විශ්වාසය වැඩි වෙන මොකද වෙලාව තියෙන්නේ කියන එකටද වෙලාව බොරුවක් කියන එකටද වෙලාව සත්‍යයක් කියන එකටද එතකොට ඒක සත්‍යයක් කියලා හිතෙන්නේ ඒකට තියෙන විශ්වාසය වැඩි වෙන වැඩි වෙන ඒත් ඇති කරගන්න බැඳීම උදාහරණයක් කියමු අපිට ආදරය කරන අපිට බාහිරව අපිට කවුරුන් ආදරය කරනවා කියමු අපේ හිත එයා ආදරය කරනවා කියලා විශ්වාස කරන්න විශ්වාස කරන්න අපි මානසික බැඳෙන ප්‍රමාණය එයා අපේ හිත එයා ආදරේ නැහැයි කියලා විශ්වාස කරන්න කරන්න මොකද වෙන්නේ බැඳෙන ප්‍රමාණය අනේ වගේ තමයි දැන් අපි ආදරය කියලා විශ්වාස කරන්න කරන්න යාට බැඳෙන ප්‍රමාණය වැඩි නිසා එයා නිසා හට ගන්න දුක ඒක නිසා තමයි හම්බුනේ කර්මය කියලා මිනිස්සු කියන්නේ. පුරුදු වෙලා තියෙන මොකද්ද? කර්මය. ඊළඟට මොකද වෙන්නේ? ඒක අනිත් ආදරයක් දැන් නැහැ කියලා විශ්වාස කරන මනසට තියාගෙන තියාගෙන දැන් මුතුන් දුක හිටියත් එකයි මරණ දෙකයි. උන්නත් ආයම ලත්තාය. මොකද තේරෙන්නේ? ඒ වගේ ඒ සිද්ධිය හැම දෙයකටම සිද්ධ වෙලා තියෙනවා. විශ්වාසය වැඩි වෙලා සත්‍ය නොවන දෙයක් කියන්නේ මොකක්ද කියලාද? විශ්වාසය වැඩි. ඒ විශ්වාසය වැඩි වීම තුළ තමයි මේ කම්පන වැඩි වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ ඉන්නවද මතකද? එන්නේ විශ්වාසය වැඩි කර තමයි ඔයගොල්ලෝ ඉන්නේ. ඔයගොල්ලෝ ඉන්නවද? අතීතයේ කියන්නේ නිරුද්ධ වෙලා කියන දෙයක්. අනාගතයේ කියන්නේ නිරුද්ධ වෙලා කියන දෙයක්. වර්තමානය හේතුන් නිසා හට අරගෙන හේතු නැතිනම් මේ මොහොතම අභාවයට ඇත්තටම ශූන්‍යය. බුදුහාමුදුරුවෝ අපිට ධර්මයේ දේශනා කරන්නේ මේ දක්වා විතරයි. මොන දක්වා විතරයිද? දැන් මෙන්න මේ ලේසුව තියෙනවා. මේ ලේසුවෙන් මේ පැත්තට තියෙනවා. මේ පැත්තටත් තියෙනවා. දැන් මේ ලේසුව තියෙනවා. මේ පැත්තටත් තියෙනවා. මේ පැත්තටත් තියෙනවා. යම් මනුස්සයෙක් කියනවා ඔයා මේ පැත්ත හොයාගෙන යන්න කියලා. කොහෙවද ඉවර වෙන්නේ? කවදාවත් ඉවර වෙන්නේ? මේ පැත්තේ මම දුරම ආගෙන ඉන්නේ කියලා. දුරම යන්න පුළුවන්ද? ඒ කියන්නේ කාදා මරණ දුරම යන්න පුළුවන් එක. ඊට පස්සේ කියනවා තව කට්ටියක් එනවා මේ පැත්තම ආගෙන යනවා. මේ පැත්ත හොයන කෙනා මේ පැත්තටත් යනවා මේ පැත්ත හොයන කෙනා මේ පැත්තටත් යනවා ඒක තමයි අතුල සිද්ධ වෙන දේ. හැබැයි මේ පරාස දෙකේ ඉන්න කෙනාට මොකද වෙන්නේ? කල්පනා කරලා බල. ඇවිදලා ඉඳලා දැන් මේ පැත්තට කවරහරි මේක අවසානේ හොයනවා මිනිස්සෙක් ඇවිදගෙන යනවා. මට අවසානයක් හම්බ වෙනවද? මහන්සියක් විතරයි ඉතුරු වෙන්නේ. මොකද ඉතුරු වෙන්නේ? මහන්සියක්. කවුරුහරි මේ පැත්තේ අවසානේ බලන්න ඇවිදගෙන යනවා. ඒත් ඉතුරු වෙන්නේ මොකද්ද? මහන්සියක් විතරයි.
මේ දෙපැත්තේ තියෙන මානසිකට තියෙන මහන්සියක් විතරයි. විඩාවක් තමයි ඉතුරු වෙන්නේ අවසානයේ. මගේ තේරෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා ওই දෙකම අතරමඟ. අතීතයත් අතරින් අනාගතෙම මෙන්න මෙතෙන්ට එන්න. කොතෙන්ද? වර්තමානයේ. දැන් ওই දෙකම අතරම මේ දිහා මහතයක් නැහැ විතර පොඩ්ඩක්. බුදුහාමුදුරුවෝ කියනවා ඕකත් අතරමඟ. ওই පොඩ්ඩක් අතරමඟ. ඒකත් අතරමඟ. දැන් මොකද තියෙන්නේ? මේ පැත්තයි මේ පැත්තයි දෙකම තියෙන මෙතෙන්ට සාපේක්ෂයි. මෙතන තියෙන කල් මේ දෙපැත්ත නැති වෙන්නේ ඒක නිසා තමයි යම් කිසි කෙනෙක් සමාධිය වඩලා ඉන්නේ මෙතෙන්ටනේ. එයා සමාධිය වයින්නේ නැත්තම් අයි පෞකාරේ ගිහිලා හරි දැන් తాවකාලිකව මෙතන ඉඳලා මේ පැත්තට යන එක නතර වෙලා යමෙක් මෙතනත් අතහැරලා අන්න එක තමයි විපස්සනාව කියන්නේ. ඒකට කියන්නේ මොකද්ද? විපස්සනා කරන සංසාර නිදහස. විශ්වාසය පවතින මේ දෙක තුන තමයි දැනුම. මේ තුන යන්තම් තියෙනවා. මේකත් අත්හැරියම යන්තම් නා. අතීත කාලයක් මායාවක් නා. අනාගත කාලයක් මායාවක් බොරුවක් නා. වර්තමානයක් බොරුවක් තමයි. නමුත් අතීතේට අනාගතේට පුරුදු වෙච්ච මනසක් එකපාරටම බොරුවෙන් නිදහස් කරන්න බැහැ. ඒක තාවකාලික තරකට කියන එක තමයි අරියෝ වට්ටම්නිකෝ මාරස්ථායි මා. මැදේ එන්න මැද කියලා තමයි බුදුරෝ කියන්නේ මැදම ප්‍රතිපදා මැදත් අත්හැරීම තමයි සදාත නිමුක්තිය දෙන්නේ සදාතනික නිමුක්තිය දෙන්නේ එතකොට මේ තුල තුල අතීතය අනාගතය වර්තමානය තුල එකම දෙයයි කියන්නේ මොකද්ද මේ දෙක බොරුවා මේක ඇත්තක් නේද වල මේකත් තුල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අහිමි වෙනවා. දැන් බලන්න මේ හැම මොහොතක්ම අපිට මොකද වෙන්නේ? ඒ අහිමි වෙන කිසිම මොහොතක් අපිට තියාගන්න පුළුවන් කම නැහැ. ඔගොල්ලෝ අතීතයක් අත්හැරීමට පස්සේ ඔගොල්ලෝ අනාගතයක් අත්හැරීමට පස්සේ වර්තමානයේ ඔබ කවුද? වර්තමානයේ ඔබ කවුද? ඔබලා අතීතය අත්හැරියා කියන්නේ අතීතයේ පිළිබඳව කිසිම වචනයක් හිතන්න පුළුවන් බව ඒවා අත්කම අතීත සංඥා. අනාගතය අත්හැරියා කියන්නේ අනාගතයේ පිළිබඳව කිසිම සංකල්පයක් වර්තමානයේ ඔබ කියන කෙනා කවුද? ඒ ප්‍රශ්නෙට උත්තරේ එනවා නම් ඔයගොල්ලෝගේ හිතේ අම්බිය ස්වභාවය ආරම්භය සරිනවා. ඔකට එනවද? ඔකට දවසක උත්තරයක් එනවා. ඔකට දවසක උත්තරයක් ඒක තමයි. අකම්පිත සිතක් හදරගේ ආරම්භය. තමන් ඉන්නවද නැද්ද කියලා උත්තරයක්. දැන් ඔයගොල්ලෝ ඔයගොල්ලෝ ඉන්නවයි කියලා විශ්වාසයක් තියෙනවද? ඔයගොල්ලෝ ඉන්නවයි කියලා විශ්වාසය තියෙන මොකද්ද? මේ අතීත සංකල්පත් එක්ක මොනවත් එක තියෙන්නේ ඒ සංකල්ප ටික අතහැරියට පස්සේ ඔගොල්ලෝ ඔගොල්ලන්ට හොයන්න අමාරුයි. මොකක් කරන්න අමාරුයිද? හොයන්න අමාරුයි. උදාහරණයක් අපි අපේ මහත්මයා අපිට නම කියනවා. නම කියන මහත්තයෙක් නම් උන්ට හරි. දැන් ඔබ
අපි හරියු එතකොට අපිට ඔබ උපදින වඩ තියෙච්ච එක ඔව් එළියෙන් දොන්න අපිට එළියෙන් දොන්න දැන් මට බෑ හරි වැඩක් කියලා දැන් හිත හිතනවනේ ඒ දෙකම හිතන්නේ තමන් පිළිබඳවද බෑ කියලා හරි පුළුවන් කියලා අර එළියෙන් දීප එකක් අරගෙන එළියෙන් දීප එකක් අරගෙන එතකොට දැන් අපි හිතනවා මම මෙහෙම කෙනෙක් මම මේ විභාග පාස් වුණා මම මේ වුණා කියලා හිතනවා ඇත්තටම හිතන්නේ තමන් ගැනද ණයට දීප නම පිළිබඳවද නමුත් අපිට ඒ වෙලාවට හිතෙන්නේ හිතර කවුරු ගැන හිතනවා කියලා තමන් ගැන නමුත් හිතන්නේ user name එකක් සම්බන්ධයි ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා මොකද්ද නම ලියන්න කියලා ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ user name. ඒ කියන්නේ භාවිතා කරන නම ගන්න. භාවිතා කරන විතරයි නම තියෙන්නේ. ඒක කියන්නේ හිතන්න විශ්වාස කරන්න වෙනම වෙලා තියෙන මොකද්ද? ඒ භාවිතා කරන දීප එක ඇත්තයි කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය තියෙන්නේ සංකල්පේ. පොකින්ද තියෙන්නේ මොන සංකල්පද? අතීත සංකල්පයක්. මොන සංකල්පයක් එක්කද? අතීතයත් ඇරෙන්න පස්සේ. කොහොමද? ඔය ඒ ඉලක්කයක් තියාගෙන ඉන්න දැන් අපි කිව්ව ඉන්න තැනින් යා අතෙන්ට අතන ඉලක්කයක් තියාගෙන දැන් ඔයගොල්ලෝ ජීවිතේ පුර වැඩිපුර හිතන්නේ තමන්ගේ සංකල්පේ මුල් කරලා තමන්ව මුල් කරලා නේ එතකොට ඒ තැන ඉන්න කෙනාට පයි ඉන්න දකින්න කියන්නේ මෙතන ඉන්න කෙනාට කියන්න දෙයක් ඒ මෙතන ඉන්න කෙනා ඉන්න අනේ උංගල මට බෑ කියලා එතන මොකද වෙන්නේ මට පාවුනේ මදි කියලා එතන උන්ට දවසක්වත් මෙතෙන්ට එන්නේ මෙතන අවබෝධ කරගන්න හිත පුරුදු ජෝඩි සමාජ කාර්යය සිද්ධ වෙන්නේ එතන දහම දෙකයි මෙතන කියනවා මෙතන මම ඉස්සෙල්ල කිව්වේ මෙතන දැන් කියන්නේ මෙතන එල්සාගේ අවිද්‍යාපච්චා සංඛාරා එකයි අවිද්‍යා නිරෝධ සංඛාර නිරෝධ දහම කියන්නේ මොකක්ද මෙතෙන්ට කියනවා මෙතෙන්ට දැන් උදාහරණයක් වශයෙන් මේ දහම ව්‍යාප්ත කරනවා එතකොට කියන්නේ මොකද මෙතෙන්ට දැන් සත්‍ය අවබෝධ කරගන්න මෙතෙන්ට කියනවනේ දැන් මේ මහත්යෙන් කියන ඔබලට ඔබ මේක ඕගනයිස් කරන්න සිද්ධ වෙන්නේ නැහැ නේද? එතකොට කියන මහත්මයා මේක ඕගනයිස් කරන්න. මොකද ඒක. එතකොට මිනිස්සු ඉන්න තරත් අපි දන්නවා. මිනිස්සු යන්න ඕන තරත් අපි. එතකොට එයා එක වෙන යන්න ඕන නේද? ඉන්න තැන ඉන්නවා. මෙතන ඉන්න ඕන අයිති එක යන්න දෙයක් නැහැ. දැන් අපි හිතියේ මොකද අපේ මුචි කාලේ ඉඳ වැඩිපුරම තිබුණේ මේ ආසන්නය. මෙතනනේ මේ ආසන්නය. අපි වැඩිපුරම මුචි කාලේ බාහිර දේවල් විශ්වාස කරේ. දැන් අපි එතන ඉඳලා දැන් එතෙන් බාහිර දේවල් විශ්වාස කරන තැනට ඇවිල්ලා. මුචි කාලේ අපේ හිත හරි පිරිසුදු දෙයක් නිසා යා දුක් කරදර අර මානසික දුක් කඩේ. නේ? මුචි කාලේ වහින කොට කොච්චර සතුට වෙනවද කඩදාසි රුවක් හදලා. නේද දැන් අද වහින කොට ඒ රුව හදලා ඒකට ගන්න පුළුවන්ද නැහැනේ වැඩට යන්න තියෙනවා මුන්ට කන්න බොන්න තියෙනවා මෙතෙන්ට කිට්ටු වෙනකොට සබාව දහවත් ආසන්නයි කියන්නේ පුංචි කාලේ ළමේ ඇත්තටම යා ඉන්නේ මොකක් එකද සබාව දහවත් ආසන්න වෙලා තියෙනවා ජීවිතේ කාලයක් යන යන අපි අයින් කරන මොකද්ද යථාර්ථයෙන් අයින් වෙනවා සංකල්ප වලට හිත ගිරන යථාර්ථයෙන් අයින් වෙන අයින් වෙන අපි ස්වභාව ධර්මට අභියෝග කරනවා ස්වභාව ධර්මට අභියෝග කරන්න බෑ ඒ අභියෝග කරනකේ ඔක්කොම ඉවරයි දැන් ඔය ජීවත් වෙච්ච හැම මිනිස්සුම ස්වභාව ධර්ම පරයන්න කියන මිනිස්සු මේ ලෝකේ ඒගොල්ලෝ මොකද එක ශරීරය යන්නේ ස්වභාව මේ අහස මේ වැස්ස මේ අවුව මේ පොළව මේ කුල මේක මිනිස්සුන්ට හෙලෙන්න බෑ මිනිස්සුන්ට පුළුවන් මේවට ලඟ වුණොත් සරසීමේ ඉන්න ඒවට ලඟ වෙන ළමයට අපේ හිත මොකද වෙන්නේ ඉතේ සනසීම ඒ ඉවත් වෙන ඉවත් වෙන සනසීමක් වෙනවා බුදුවරු උනත් කරන්නේ ස්වභාව ධර්මවලට පත් වීම විතරයි ස්වභාව ධර්මවලට අභියෝග කිරීම
අභියෝග කරන්න බෑ කියලා. අපි දැන් බලාගෙන සංකල්ප ලෝකයක් එළියෙන් යනවා. අපි ස්වභාව ධර්මයි අයින් වෙලා අභියෝග කරනවා. ඒ අභියෝග කරන අපිට හැමතිස්සෙම දුක තියෙනවා. මානසික දුක. මොන දුකද? වැස්සක් දුකයි. අවවත් අයත් කියලා මේ නේද? වැස්සක් සතුටයි. අව පෑවක් සතුටයි. පුංචිලා මේ කියන්නේ වගේ නෑ. අවුරුදු 7ක් 8ක් නෙවෙයි. ඔබ හිතන්නේ පොඩි සෝරිය නෝන් දැන් තාත්තල වෙලා ඉවරයි. ඔබ හිතත් පුංචි කාලේ. ඔයා පුංචි කාලේ හරි සතුටේ වගේ මොකද තෙමනෝ. දඟල නොමඩ ගා ගන්න. ඒවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉතින් මෙතන ඉඳලා තමයි කාට මෙතෙන්ට එක වෙන කියන්නේ. සබාව දහම එකතු වෙන දැනට. එතකොට මොකද වෙන්නේ? එතකොට ඉන්න තැන ඉන්නේ මොරාල් එකේ ඉන්නේ. ඉතින් මේ මොරාල් එකට කතා කරන්නේ මෙතනින්ම මහ ලොකුව තව කතාවක්. දැන් අහසක් වැන්නේ මේ පොළවක් වැන්නේ මේ උලකට වැන්නේ මේ දැන් වැන්න කවුද? තමා. ඒ සත්තම් ලෝකේ වැන්න තමා. එතකොට එයාට කතා කරන්නේ ඉතින් මේක තමයි. එතකොට ඉතින් යාට පුළුවන් නම් මට හිතලා යාට අවසානට යාමට තේරෙනවා ඇත්තටම වැන්නේ කියලා හිතාගත්ත එක බුරු කමක් නිසා ඇත්ත. දැන් ඉස්සර මම පුංචි කාලේ ක්‍රිකට් ගහන හරි ආස. මම හරියට පුළුවන් කකුත් නෙවෙයි. හරි. ඒ මම තනියෙන් ලබු ගාල් මගේ නමට ලබු දා ගන්නවා. ඇයි? දැන් මම හිතනවා මගේ නම ආසිරි. ආසිරි දැන් ලබු 99ක් යනවා. 100 මේ තනියෙන්. ඒ දැන් මනෝ ගහනවා කියලා කියනවා. එතන දැන් කවුද ගහලා තියෙන්නේ? අර ලෝකේ මට දීපු සම්මුතිය. මට දැන් එන්න එන්න ඒවා වැඩි කරගත්ත මිසක් දැන් දහමාකට තාමත්. එතකොට ඔයගොල්ලොත් එහෙම තමයි. ඔයගොල්ලෝ ඒ වගේ මනෝන කොච්චර ඔය සංකල්පයේ තියලා උනේ නැහැ කොහෙද? ඩිග්‍රී ගන්න හේතුවා විභාග පාස්සේ හේතුවා කසාද බඳින්න හේතුවා මනමාලියෙක් වෙන්න හේතුවා පැරල යන්න හේතුවා ගියක් ගන්න හේතුවා මම එකෙන් අයින් වුණා. අයින් වුණා මම තේරුම් ගත්තා ප්‍රත්‍යක්ෂ කරගත්තා ඔය දෙකම සිහින ලෝකයක්. ඕකේ ඇත්ත මේ ඔක්කොම නංගන් යූසර් භාවිතා කරන්න දීපුවා. ඒ නිසා මට නම් දහහකින් මෙදී ඉන්නත් පුළුවන්. නමක් නැතුව ඉන්නත් පුළුවන්. දැන් ජපානයට ගියාම ලේසි ජපන් නමක් දාගත්තා. මම දාගන්න ජපන් නමක් කියලා. එහෙම කතා කරද්දී මේ ඇත්තම ඒව සංකල්ප. ඒක ලෝකේ භාවිතා කරන්න පාළුවට තියෙන දෙයක්. ඒවට අපි ඉර වෙන්න හොඳ නැහැ. දැන් වෙලා දෙයක් ඉර වෙනවා. ඒවට බැඳිලා ඒවට බුදුහාමුදුර වචන කියන ඒ සංකල්පත් එක බද්ධවම දාගෙන. මොනවද දාගෙනද? අම්ම දැන් මම ඔයගොල්ලන්ට කියන ඔයගොල්ලන්ට ලංකාවේ කියන ගේ මතක් කරන්න කියලා. නේ? ඔයගොල්ලෝ ලංකාවේ ජීවත් වෙන ගෙදර මතක් කරන්න කියලා. මතක් වෙනවද නැද්ද? දැන් මතක් වෙන්නේ ඇත්තටම තියෙන ගෙදරද සංකල්පයක්. ඔයාලට ඇත්තටම තියෙන කේ දැන් මතක් කරන්න බෑ. මේලා ගම්බතුරට ගහගෙන ගිහිල්ලා දන්නේ එහෙට වහිනවද? මොලේ තේරුවා. එලා පොළොව දෙතරලා පොළොවට පස්සෙලා දන්නේ දැන් මුත් ඔබට දැන් මතක් කරනවා. ඒ මතක් කරන්නේ සත්‍යම දෙයක්ද සංකල්පයක්ද? දැන් මම ඔයාලට කියන ඔයාලගේ අම්මා මතක් කරන්නේ. මතක් වෙනවද නැද්ද? ඒ මතක් කරනකොට ඒ මතක් කියන අම්මගේ මූණේ දැන් මොකද වෙන්නේ? ගෙඩි ඇදලා දැන් අපර ඇදලා දේ මොකුත් තියනවද? දැන් මේ ඇදලා තියෙන පුළුවන් මොනවද වන්ද වයිස් තියනවලු තියනත් පුළුවන්. නමුත් දැන් ඕගොල්ලෝ බැඳලා ඉන්නේ ඇත්තටම අම්මට ওই සංකල්පෙටද? ওই සංකල්පෙට. ඔයාලා දරුවෝ ඉන්නවා. ඔයාලා මම කියන මේ වෙලාව ඔයාලා දරුවෝ පිළිබඳව හිතන්නේ කියලා. ඒක ඔයාලා හිතනවා දාගෙන. බලාලේ ඇත්තටම හිතන්නේ ඔයගොල්ලෝගේ ධර්ම පිළිබඳවද? ඔයගොල්ලෝගේ මානසික ධර්ම පිළිබඳවද? චිත්‍රයක් පිළිබඳවද? චිත්‍රය. එතකොට ඔයගොල්ලෝගේ බන්ධනයේ තියෙන එළියේම දරුවත් එක්ක මේ චිත්‍රෙත් එක්කද? චිත්‍රෙත් එක්ක. වාක්‍යයක් තියෙන්නේ චිත්‍රෙත්. එතකොට ඔයගොල්ලෝ මේ එළියෙන් අත්හරින දෙයක් නැහැ. ඔයගොල්ලෝ අත්හරින තියෙන මොකද්ද? චිත්‍රෙට තියෙන බැඳීම. මොන දේ බැඳීමද? දැන් මේ ධර්ම වරද්ද ගන්න අය හදන්නේ මොකද්ද? මෙතනින් ආයෙන්නේ මෙතනින් ආයෙමුණා කියලා බැඳීම් මැදෙන්නේ නැහැ නේ. දැන් ඔයගොල්ලෝ ලංකාවෙන් ඇවිල්ලා
කිලෝමීටර් 2000 ගන්නත් විතර මෙහෙන් ඉන්නේ 3000 කට වෙන්නේ දැන් දුරින් ඉන්නේ දැන් දුරින් ඉන්න ඔක්කොම බැඳේ වැඩි වෙලාද ළඟින් හිටිය කියලා බැඳේ වැඩි වෙන්නේ දුරින් හිටිය කියලා බැඳේ වැඩි වෙන්නේ මොකද්ද මේ චිත්‍රය නැතින චිත්‍රය මේක මානසික චිත්‍රයක් ඒ මේක බොරුවක් ඒ මේක ව්‍යාජයක් ඒ මේක සංකල්පයක් කියලා යථාර්ථයෙන් අවබෝධ කර ප්‍රත්‍යක්ෂ කර දාන නමක් වෙනවද ළඟින් හිටිය දුරින් හිටිය බැඳීම අඩු වෙනව නැති වෙනව ළඟින් හිටිය දුරින් හිටිය අනේ චකයි ක්‍රිෂ්ණ ඒ භගවත් ගීතාවලියේ තියෙනවා ක්‍රිෂ්ණ ගැන හින්දු දාම ක්‍රිෂ්ණට හිටියලු කාන්තාවෝ 1000ක් යරමට එයා 100ක් එක්කලු ගමු මෙමය යන්නේ එහෙම තමයි කියන්නේ කදාස මහා කරණ දෙවට තලාගෙන යනවා ක්‍රිෂ්ණට වැඩකට යාත්‍රා යන්නම ඕන ඔව් බැලුවල පිටිපස්ස කාන්තාව එහෙනම් දැන් මේගොල්ලෝ එක අයම විදියකුත් නැහැ ක්‍රිෂ්ණට තියෙන තනිය යන්න පුළුවන් එයා කගේ වතුර අයින් කරලා ඒ ගියාරවලි පැතර ගෑරට කෑ ගැහුවලු දැන් තමුසෙත් එක්ක නේ නම් මෙච්චර කාලෙ හිටිය තමුසෙට හිතාපක්කුවා නැද්ද ඔය අපි දාලා යන්න මේ පැත්තේ මම තොපිත් එක්ක හිටියේ නෑ තොපි මගේ හරියට එක්ක හිටියේ මම උඹලා එක එකත් එක්ක ඉඳලා අන්න කතාවක් ඒ මොකද්ද දැන් ඉස්සරණ මානසික බන්ධනයක් නෑ ඒ වගේ මගේ තේරෙනවා එතකොට අනිත්‍යයි ළඟනේ මැකීමක් තියෙන බුදුහාමුදුරට බුදුහාමුදුරෝ වක්කලි හාමුදුරෝ ඔක්කොම එකම ජීතවනාරාමෙන් ඉන්නේ වක්කලි හාමුදුරෝ බුදුහාමුදුරට බැඳලා ඉන්නේ බුදුහාමුදුරට වක්කලි පිළිමතෝ එහෙම මැකීම දෙන්නේ කලකට ඉන්නේ හැබැයි වක්කලි හාමුදුරෝ හිතන් හිටියා මම මට මම බැඳි මම මල් ලව් කරන ප්‍රමාණයක් මට ලව් දවසක් හොඳටම ළඩ වෙලා ගියා බුදුහාමුදුරෝ ඇවිල්ලා කිව්වා එයාට මට වහන්ස දකින්න බැරිලු. වහන්සේ හොයන්න බැරිලු. මට ළඩ වුණානේ. බුදුහාමුදුරුවෝ අහන වාක්‍යනේ. "තෝ මේ කුම ශරීරය දැකලා උඹට කවද මාව දකින්න පුළුවන්?" ඒ වචනට කිසියෙදි විහාර කරගත්තා. ඒ හේතුව දෙන්නේ එයාට ඒක දබුරට වැදුණා. හැබැයි ඒ සියෙදි විහාර වෙන මොහොතේදී අර කියපු වචනේ යොනිස මනස්කාර වෙනවා. අරහත්ත්වේ නමනවා. බුදුහාමුදුරුවෝ ගොඩක් මිනිස්සුත් එක්ක ළඟින් ඉන්නවා. බුදුහාම ගොඩක් මිනිස්සු අසුරු කරනවා. නමුත් උන්වහන්සේ කොච්චර ළඟින් හිටියද? කොච්චර දුරින් හිටියද? ඒ කිසිම කෙනෙක් එක මානසික බන්ධනයක් වටේින් නැඩි හිටෙන්න පුළුවන් තියෙන්නේ. ඒගොල්ල බාධකර බලන්න කියන නිසා. තේරුණාද? නිසා මේ යටි ළඟින් ඉන්න එකවත් දුරින් ඉන්න එකවත් තුළ මේ බන්ධනේ තියෙන්නේ මොකද්ද? මේ සංකල්ප ලෝකය අවබෝධ කරගන්න බැරි. දැන් අපි මේ ධර්මයේ කියන්නේ තෙන්ට. එතකොට අපි මේ අන්තර් සම්බන්ධතා මේ එළියෙන් පිටින් එකක් නෙමෙයි මේක තියෙන්නේ. තුලාන්ත මේ විඳගන්නේ හොඳයි. එහෙම විඳගත්තේ නැත්තම් ඒක අවබෝධ කරගත්තේ නැත්තම් ඒ සෑම මිනිස්සෙකම අන්ත අසරණ වෙනවා. හරියට ගම් වතුර ආවම මේච්ච වගේ. දැන් ඒගොල්ල භෞතික දේවල් ඇත්තේ කියලා හිතාගෙන ඒගොල්ල භෞතික දේවල් වලට බැඳීමක් තිබුණ නෑ ඇත්තටම. ඒගොල්ල ඇත්තටම ඒගොල්ලෝ ගෙදෙට්ට බැඳීමක් තිබුණ නෑ. ඒගොල්ල ඒ ගේ පිළිබඳව සංකල්පයකට බැඳෙන්න හිතට ඉඩ දීලා තිබුණා. අන්තිමට ඒ ගේ අහිමි වෙනකොට මොකද වෙන්නේ? අන්න ඒක ස්වභාවතාවම හේතු හදනකොට යා අන්ත අසරණ භාවයකට පත් වෙනවා. ඕගොල්ලන්ට අපිටත් ඒක හිට වෙන්න පුළුවන් මේ ඉන්න ලෝකේ. ඊට කලින් මේ යථාර්ථය අවබෝධ කරගන්න. මම කියන්නේ නැහැ එක දවසින් අවබෝධ කරගන්න පුළුවන් කියලා ඒක බෑ ඒක කරලා නැහැ. බැරි අවුරුදු බොහෝ කාලයක් වැරදි විශ්වාසයකට මනස ගිහින් පුසා. ඒ විශ්වාසයෙන් නිම කාලයක් යනවා මේ දහම අහන්න ඕන. පුළුවන් පුළුවන් වෙලාවට යෝනිසෝමනසික කාර්ය කරන්න සියම් බල අතීත අත දෙකක් අතල වර්තමානයේට එන්න ඕනේ එනකොට වෙලාව පොරොන්දු වර්තමානයේ ගිලිලා ගියාම මේ සත්‍ය විමුක්තියට පත් වෙන නිදහස් වෙන හිතේ ආරම්භය සරිපාර වෙනවා එහෙම සරිපාර කරගන්න සියව දිනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනා කරනවා ළමයා ගහ හිට වැඩසටහන් කියනද ලඟදේනවා නේ දෙනවා අපි හෙට සාකච්ඡා කරමු. එතකොට එන්න ඔයගොල්ලෝ පුළුවන් අයයි. හෙට ගන්න දවසට මට පුළුවන් තරම් මම උත්සාහ කරනවා. මේ උත්සාහ වචන වලින් මම උත්සාහ කරන්නේ අර විශ්වාසය මනුත් කරගන්න. මොකද අතීතයත් අනාගතයත් මම ඔයගොල්ලෝ කන්නේ විශ්වාසය මනුත් වෙන්නේ මේ කියන වචන වලින් තමයි. නැත්තම් මනුත් වෙන්නේ නැහැ. සාමාන්‍ය ලෝකේට ඇරවට අර පිළිබඳව විශ්වාසය
වැඩි වෙනවා. ඉතින් අතෙන්ට ආවට පස්සේ හරි අතල සද්දාවට අවීකේපණ රටා භාග්‍යය දක්වාම මේ පින් අනුමෝදන් වීමට කැමති සියලු සත්ත්වයන් පින් අනුමෝදන් වේවා කියලා සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම මේ සමුදාය කරන මහත්මයා, ඒ වගේම මේ මහත්මිය ඇත්තටම මේ මෙයා අමහිත තමයි සිංගප්පූර වලට එන්න ඒ කාලේ අපි වැඩසටහන කරන ගාලා මෙතෙන්ට ඇවිල්ලා මේ වගේ ගැඹුරු කොටස් කතා කරන ගැඹුරු කොටස් අධ්‍යාපනයට කතා කරන්න අවශ්‍යයි. ඉතින් ඒ තත්ත්වයට ඔයගොල්ලෝ යන්නේ ඔයගොල්ලෝ මේ දැන් ගොඩක් කීට මේ යථාර්ථයට ඒ කියන්නේ ඔයගොල්ලෝ තව ටික කාලයක් ඔයගොල්ලෝගේ පැත්තේ මොකද මේකත් එක්ක ජීවත් වෙනවා. මේකත් එක්ක ජීවත් වෙනවා. ජීවත් වෙනම අනිවාර්යෙන් කතාව ඔයගොල්ලෝ මේ සත්‍ය අවබෝධ කරගන්න. ඒකයි දෙකක් නැහැ. ඒක වල පැහැදිලිම කියලා දෙයක් නැහැ. ඒ අවබෝධ කරගත්ත පස්සේ ඔයගොල්ලන්ට මම මේ අද වචන වලින් විස්තර කරන්න උත්තර පුස්සායි. ඔයගොල්ලන්ට හදවතින් දැනෙන එදාට තමයි ඔයගොල්ලන්ට මේක තියෙන ඇත්ත වටිනාකම තේරෙන්නේ. එතෙක් මිනිසුන්ට මේක තේරුම් කරලා දෙන එක ලේසි දෙයක්. එතෙක් තේරුම් කරලා දෙන්න පුළුවන් يعني පෞද්ගල දැන් ඔයගොල්ලන්ට මංගලයේ යම් විශ්වාසයක් ඇති වෙන නිසා ඉන්නේ. ඒ විශ්වාසය තියන එක විතරයි. ඊට එහාට මේක කියන්න දෙන එක ලේසි දෙයක්. එනිසා දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ යමෙක්ට ආදරේ නම් යමෙක්ට සෙනෙහවන්ත නම් යමෙක්ට දයානුකම්පිත නම් සත්‍ය වශයෙන්ම බුදුන් දකින්න විදිය කියලා දෙයක්. සත්‍ය වශයෙන්ම බුදුන් දකින්න විදිය කියලා. ඉතින් ඒක කියන්නේ බෑ උසහ. ඇයි අපිට දැනෙනවා මේ මිනිස්සු මේක තේරුම් ගත්තේ නැති මුතර කොච්චර අපරාධයකට ගියද කොච්චර අයහපතකට ගියද. එතකොට ඒ පී ප්‍රශ්නයක් අහලා සැලකරන්නේ මොනේ කවදාහරි මෙතෙන්ට ආවට පස්සේ ඒක හැමෝටම තේරෙනවා. ඒගොල්ලෝ කොච්චර සැනසීමකට පත් වුණාද කොච්චර නිවීමකට පත් වුණාද කොච්චර සතුටකට පත් වුණාද තමයි මනස කියලා මේ බොරුවක් කියන නිසා. ඉතින් ඔයගොල්ලෝ මෙහෙම යාළු ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මෙතෙන්ට එන්න පුළුවන් නම් කලබල වෙන්න බෑ. වාත් කරන්න බෑද? කර කලබල වෙන එකට ඇවිල්ලා නෑ. කලබල වෙනවා සාමාන්‍ය විදිහට ජීවත් වෙන යන යන ගමන් සොමනසිකාරය කරන්නේ තමයි මේ වෙලාවට මේ දහම් ප්‍රත්‍යක්ෂ වෙයි අවසාන වශයෙන් ඔබගේ සියොදනාට නිදුක් නිරෝගී කියලා ජීවන ලැබේවා අවරෝග සම්පත්‍ය වල වඩා වැඩි වේවා මෛත්‍රී කරුණා ප්‍රතිදාදී ගුණධර්ම මෙහි පිරී තිරේවා කියලා ආශිර්වාද කරනවා මතරා අභිවාදන සීලස්සයන් කියවන දාවචායෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්‍යෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පatti සක සම්පatti මේවෙත අතෝනේ බාල් සම්පatti මිනාතේ සමිජතෝ